එන්නේ සාමාන්‍ය මේ වෙද්දි ඔයාගේ PC එක low spec වෙන්න පුළුවන් high spec වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙද්දි ඔයාට ගහන්න පුළුවන් open worlds game 26ක් ගැන. ඉතින් මගේ වීඩියෝ එක ගන්න ලොකුම open world video එක මේක වෙන්න ඇති. ඉතින් අද අපි කතා කරන්නේ සාමාන්‍ය ඔයාලගේ PC එක low spec වෙන්න පුළුවන් high spec වෙන්න පුළුවන්. ඔය කෙසේවත් ඔයාලා ගොඩක් ආසෙන් open worlds games ගන්න. ඉතින් ගොඩක් අටටිය වෙන අම්මතක නැහැ. එහෙම නැත්නම් games මොනවද කියලා මතකයක් නැහැ. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාලා play කරලා බලන්න පුළුවන් ලස්සනම open world game 26. ඉතින් වැඩි කතාවක් තෝ බලමු මොනවද මේ open world game 26 කියලා. අපි පළවෙනි game එක තමයි Mad Max game එක. ඉතින් ආ Mad Max game එක ගැන මම හිතන අපේ channel එක බලන නොදනව ඉන්න විදිහක් නැහැ. මොකද අපේ channel එක ගොඩක් Mad Max game එක ගැන ඔයාලට කතා කරලා තියෙනවා. ඉතින් පේනවා ඉතින් Mad Max game එක මොන වගේද කියලා. සාමාන්‍ය ටිකක් funny එක ටිකක් හොඳ open world game එක කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ Mad Max Fury of the Road කියන game එක right ඉතින් මම Mad Max එකෙන් පස්සේ ඊළඟට යන්නේ මගේ දෙවෙනි game විදියට generation zero කියන game එකට. generation zero එකත් මම මීට කලින් කතා කරපු video වලදී ඔයාලට කතා කරා. ඉතින් ඔය අනිවාර්යයෙන්ම මගේ low spec PC එකේ තියෙනවා නම් play කරලා බලන්න පුළුවන්. මේකට ඉතින් 8GB RAM එකේ තමයි ඉල්ලන්නේ. හොඳ open world game එකක ඉතින් අපිට මෙන්න මේ generation zero කියන game එක ගන්නත් පුළුවන්. ඉතින් අද ටිකක් වේගෙන් කතා කරන්න මොකද ඔයගොල්ලෝ game 26ක් මට කියන්න තියෙන හින්දා. ඉතින් පේනදි generation zero game එක මොන වගේද ඔයාලට play කරන්න තියෙන්නේ කියලා right. ඉතින් මම generation zero game එක පස්සේ ඊළඟට යන්නේ outriders කියන game එකට. ඉතින් ඔයාලට පේනදි outriders කියන game එකත් මොන වගේද කියලා සාමාන්‍ය හොඳ graphic quality එකක් තියෙන එකෙන් තමයි game එකත් ටිකක් අපිට කම්මැලි එකක් ටිකක් හොඳ quality එකකින් play කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම try කරලා බලන්න මතක කරන්න එපා outrider game එකත් ඔයාගේ PC එකෙන්. මගේ පස්සේ ඊළඟට යන්නේ ප්‍රේ කියන game එකට. ටිකක් චුට්ටක් විතර high spec game එකක් කිව්වොත් හරි. ඒ වුණාට ඉතින් ඔයාලට සාමාන්‍ය ටිකක් හොඳ VG එකක් තියෙනවනේ GTX 650 1GB වගේ ඔයාලට මේ game play කරලා බලන්න පුළුවන්. ජනවාරියේ මගේ PC play කරලා බලන තවත් ලස්සන game එකක් තමයි මේ ප්‍රේ game එක right. මම ප්‍රේ game එක පස්සේ ඊළඟට යන්නේ Fallout 4 වලට. Fallout 4. ඉතින් තවත් ඉතින් මගේ PC එකේ play කරලා බලන්න පුළුවන්. ටිකක් හොඳ spec game එක low spec කියන්නත් අමාරුයි. medium spec game එකක් කියනකොට මේ Fallout game එක. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න මතක් කරපන් Fallout game වගේ මේ medium spec PC එකෙන් පේනවා ඇති. ඉතින් මොන වගේ ආතල් funny එකද තියෙන්නේ මේ game එකේ right. මම Fallout එක පස්සේ ඊළඟට යන්නේ Saints Row 4 එකට. ඉතින් ඔය Saints Row ගහලා තියෙනවනේ Saints Row 4 එක එහෙම. ඇත්තට මේක නම් low spec game එකක්. සාමාන්‍ය low spec එකක් තියෙනවා මම අර ගහන්න පුළුවන් හොඳ open world game එකකට මෙන්න මේ Saints Row game එක ගන්න පුළුවන්. ඉතින් GTA වලට වඩා ගොඩක් funny game එකක්. GT type එකට තිබ්බට ගොඩක් ආතල් game එකක් තමයි මෙන්න මේ Saints Row game එක. right. මම Saints Row game පස්සේ ඊළඟට යන්නේ මේ Ascent කියන game එකට. මේ Ascent කියන game එකත් open world game එකක්. ඉතින් අනිවාර්යයෙන්ම close spec PC try කරලා බලන්න පුළුවන් ආතල් game එකක් කියලා කියන්න බලන්න මෙන්න මේ Ascent කියන game එක. ඉතින් ඒකෙන් පස්සේ මම Ascent game එක පස්සේ ඊළඟට යන්නේ Just Cause 4 වලට. Just Cause එහෙම නැත්නම් අපි පොඩි කවුරුත් ආසගෙන තව ලස්සන ගේම් එක තමයි Just Cause 4 ගේම් එක. ඉතින් ඔයාගේ PC එක සාමාන්‍ය GTX 650 1GB වගේ තියෙනවා. හොඳට play කරලා බලන්න පුළුවන් හොඳ ගේම් එක තමයි මේ Just Cause 4 එක. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න මතක කරපන් Just Cause 4 එක ඔයාගේ PC එකෙන් right. Just Cause 4 එකෙන් පස්සේ මම ඊළඟට යන්නේ Ghost Recon Breakpoint පැත්තට. Ghost Recon game ගැන කතා කරලත් ඉතින් ඔයාලා ගොඩක් අහන Ghost Recon Breakpoint කී සීරියස් එකනේ Ghost Recon Wildlands එක. ඉතින් Ghost Recon එකත් ඔයාලා play කරලා බලන්න පුළුවන් ලස්සන open world game එක right. ඉතින් Ghost Recon එකෙන් පස්සේ මම ඊළඟට යන්නේ State of Decay කියන game එකට. ඉතින් ඔයාලගේ PC එකෙන් play කරලා බලන්න පුළුවන් තවත් ලස්සන zombie light එක fight කරන හැට Days Gone එක වගේ play කරන්න පුළුවන් ආතල් game එක තමයි State of Decay 2 game එක. ඉතින් ආතල් වගේම ටිකක් ජොලි open world game එක විතරයි මේ State of Decay game එක ගන්න පුළුවන් right. මගෙන් පස්සේ ඊළඟට යන්නේ Far Cry 5 වලට. ඉතින් Far Cry series එක ගැන කතා කරා. ඉතින් Far Cry ඔක්කොම ටික වගේ open worlds නේ. Far Cry 1 එක නැතුව Far Cry 2 3 4 5 ඔක්කොම 6 එක පාවා. ඉතින් ඔකට open world තමයි play කරලා තියෙන්නේ. ඉතින් open world එක තවත් ආතල් එකේ play කරන්න පුළුවන් හොඳ game එක තමයි Far Cry 5 එක. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා low spec PC එක try කරලා බලන්න මතක කරන්න Far Cry 5 එකත් right. මම Far Cry 5 ගෙන් පස්සේ ඊළඟට යන්නේ Cyberpunk 2017 වලට. ටිකක් ඇඩ්වාන්ස් වගේ ටිකක් high spec game එකක් යනවා මේ Cyberpunk එක නะ. මොකද මේක play කරන්න ටිකක් හොඳ spec එකක් තියෙන PC එකේ වේ. ඉතින් ටිකක් high spec වලින් play කරන්න තියෙන open world game එක විදිහට අපිට මෙන්න මේ අද අපි කතා කරන
Cyberpunk 2077 game එක ගන්න පුළුවන්. Right එකෙන් පස්සේ මම ඊළඟට යන්නේ Days Gone වලට. Days Gone නැතිනම් ඔයාලට play කරලා බලන්න පුළුවන්. තවත් ආතල් වගේම ටිකක් හොඳ open world game එකක් කියලා ගන්න පුළුවන්. Zombie ලකින් ආතල් ලැබ ගන්න හොඳ game එක විදියට මෙන්න මේ Days of Gone game එක. ඉතින් open world zombie game වලට ආසයිට හොඳ game එකක් තමයි මෙන්න මේ. අපි ටිකක් play කතා කරන Days of Gone game එක. Right Days Gone game පස්සේ මම ඊළඟට යන්නේ The Outer World කියන game එක. The Outer World කියන game ඉතින් ඔයාලා බලද්දි මොන වගේ game එකද කියලා. ඒකත් අපි ගොත් එහෙම රාක්ෂසත් එක fight කරන් තියෙන ආතල් game වගේ ටිකක් හරි කො Saint Rogue වගේ තමයි colors එහෙමත් ඉතින් අනිවාර්යෙන් play කරලා බලන්න මතක් කරනස් මෙන්න මේ The Outer World game එකත් ඔයාගේ slow pace PC එකෙන් right අපි එකෙන් පස්සේ ඊළඟට යන්නේ ඒ තමයි Watch Dogs Legion වලට මේක ටික high spec game එකක් ඉතින් Watch Dogs series එක ගැන හట్టి දන්නවා ඇති ඉතින් ඒකෙන් අපිට play කරලා බලන්න පුළුවන් තවත් ලස්සම ලස්සන open world game එකක් කියලා මෙන්න මේ අද අපි බලන්න යන Watch Dogs Legion game එක ගන්න පුළුවන් ඉතින් ඔයාගේ PC එකෙන් try කරලා බලන්න Watch Dogs Legion game එකත් ඔයාගේ low spec PC එකෙන් low spec මේ ටික high spec PC එක කොහොම මේකට Watch Dogs Legion එකට right ඉතින් ඊළඟට බලන්න යන්නේ Homefront The Revolution කියන game එක ඉතින් ඔයා Homefront game series එකට ආසයි නะ और प्ले कर बन तो आतल में गेम में होम फ्रंट रिवोल्यूशन गेम है ठीक है अभी कलिंग का होम फ्रंट वन के पास ईलंगर दिन गेम में मेगा ठीक है दड़े गेम में आई थिंक अनिवार्य हम ट्राई कर ले बन होता गेम में होम फ्रंट रिवोल्यूशन गेम में गाना पुलवा राइट होम फ्रंट रिवोल्यूशन गेम पास मंगी लगे यानी स्नैपर गोट ट्री एक आई थिंक स्नैपर गेम से रिंग ओपन वर्ल्ड गाना तीन आतल में स्नैपर गेम स्टीफर रंगे स्नैपर वर्ल्ड ट्री एक ही था Sniper Ghost Story 3 එක තමයි තින් අපිට open world sniper game එක මුලින්ම set වෙන sniper ghost story 3 set එකේ ඉතින් try කරලා බලන්න මතක් කරන්න බෑ sniper ghost story 3 එක ඔයාගේ මේක low spec එකේ තිබ්බම හොඳටම ඇති සාමාන්‍ය GTS 500ට වඩා මේ game එක ගන්න පුළුවන් right ඉතින් sniper ghost story 3 න් පස්සේ මම ඊළඟට range 2 එකට ටිකක් advance ටිකක් දඩ game එක කියලා අපිට මේ range 2 game එක ගන්න පුළුවන් ඉතින් අනිවාර්යයෙන්ම ටිකක් හොඳ medium range PC එකක් තියෙනවා try කරලා බලන්න හොඳ open world game එකක් තමයි මේ range 2 game එක right or range 2 game pass ඉතින් range 2 game play කරනදි මොන වගේ gameplay style එකක් තියෙන කියලා ඉතින් range 2 game pass වල ඊළඟට play කරලා බලන game තමයි armor 3 game එක ඉතින් military අපි ගොත් එහෙම simulation game එක ඔව් military simulation game එකක් විදිහට අපිට ගන්න පුළුවන් හොඳ open world game එකක් තමයි මේ armor 3 එක ටිකක් vendor වලදී ටිකක් තිය අමාරු game එක කියලා කියන්න පුළුවන් සාමාන්‍ය අපි කතා call of duty play කරනවා battlefield play කරනවා මේ වගේ games වලින් මිදිලා පොඩ්ඩක් आर्मी सिमुलेटर एक ऐसे विधेयन में डैमेज नहीं मैंने होता गेम में किया था फिर मैंने में अदर प्लेयर ना आमर री गेम में गाना पर थी आमर री गेम पास मंगी लगे थे अन्य आरडीआर टू के पैसे थे इतने तब आतल वगे में आतल पीरिच्चे गेम में किधी है तंगी थी फोड़ा फनी गेम किसे में आरडीआर टू गेम में गाना पुलवा मैं करना टिका म्यूडिंग स्पेक थी इन्होंने म्यूडिंग स्पेक को लिंगर प्ले कर लगा ना पुलवा होता ओपन वर्ल्ड गेम किसे में रेंज आरडीआर टू गेम में गाना पुलवा राइट एक पास अभी इलाके अन्य Red Faction Gorilla Remastered එකට Red Faction Gorilla Remastered එකත් වardin වාගේ low spec PC play කරලා බලන්න පුළුවන් තවත් ආතල් වගේම සුපිරිම සුපිරි open world game එක කියලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න අපර කරන්න බෑ මෙන්නේ Red Faction Gorilla Remastered එක. Alright, right ඉතින් අපි එකෙන් පස්සේ ඊළඟට යන්නේ Borderlands 3 එකට. ඉතින් Borderlands 3 කියන්නේ සාමාන්‍ය muting spec PC play කරන්න පුළුවන් හොඳ ओपन वर्ल्ड गेम है कि तीन अनिवार्य ट्राई कर लो बाना मतलब कहना बोर्ड लैंड ट्री का तो आगे लोस पे पीसी ये गेम राइट ये लोग टापी यान ये लोग गेम तो रखा ने माफिया डिफिनेटिव एडिशन गेम है तीन अनिवार्य एक बार ये लोग प्ले करने पर होंगे गेम है तमें माफिया डिफिनेटिव एडिशन गेम में आगे सान म्यूटिंग इस पे पीसी आती ना प्ले कर बल्कि होंगे गेम में विधि में अदर भी कथा करने माफिया टी डिफिनेटिव एडिशन में प्ले कर लाना पुलवा ईलाट अपी यानी सेंट रो सेंट रो की सेंट रो रीबूट सीरीज सेंट रो रीबूट के थिएटर पिंग गाना पुलो सामाने म्यूटिंग स्पेक के ही प्ले करना पुलो होता अभी को तीन ओपन डोल गेम में किधर है मेरे सेंट रो गेम में तीन जीटीए सिक्स वाला खाने पर प्ले करना पुलो होता ओपन डोल गेम में किधर में सेंट रो गेम में गाना पुलो राइट अभी के पास इल टेन नंती में खाली है देवर टर्मिनेटर रेजिस्टेंस गेम में कहीं टर्मिनेटर गेम्स का वो वेडी प्ले कर लेने थी अनिवार्य प्ले कर लेना होता गेम के आते में टर्मिनेटर गेम सीरीज है इसी के टर्मिनेटर में रेजिस्टेंस गेम में का वो ओपन वर्ल्ड इधर प्ले करना पड़ा होता टर्मिनेटर गेम में राइट इधर पेन थी मनोज क्वालिटी आदि गेम की थी निशा ग्राफिक्स वाली क्वालिटी राइट टेकिंग पास से अभी डेस्टिनी 2 गेम में कट डेस्टिनी 2 के फनी एक्शन गेम प्रीच गेम में ओपन वर्ल्ड इतनी अनिवार्य ट्राई कर लेना मतलब करने पर म्यूडियम पीसी गेम में डेस्टिनी 2 गेम में
right ඉතින් ඔන්න ඔතවත් අපි ගිනාපු ඕපන් වර්ල්ඩ් ගේම් 26 ඉතින් එක දිගට ගොඩක් වෙකින් කියා යන්න සිද්ධ වුණා ඔයාලගේ රස ආස්වාදයේ වෙනුවෙන් ඉතින් මොකද දැන් වීඩියෝ ගැන වීඩියෝ හොඳද දැන් තවත් වැඩ බලන්න ෂෙයා කරන්න මතක් කරන්න පරිදි මේ වීඩියෝ දිගටම බලන්න අපි YouTube channel එක subscribe කරලා ඒක දෙන්නත් මතක් කරන්න එහෙනම් ඉතින් හැමෝටම අලුත් වීඩියෝ එකකින් එතකොට ඕගොල්ලන්ට සුබ දවසක්